කාන්තාවන් ඉදාම අඩුපාඩි වලට යන කාන්තාවන් තමයි මේ අසරණ තත්ත්වයන්ට වැඩිම උදුරු වෙන්නේ මොකද ඒ අය කොටු වෙනවා ගෙවල් වලට ගෙවල් වලට ගියාම ඒගොල්ලන්ගේ પાස්පෝට් ආම්පුතුන් අතට ගන්නවා ඊට පස්සේ ඒගොල්ලෝ ඇත්තටම පිරකාරයෝ slave labor modern ඉතින් ඒ තත්ත්වයන් යටතේ ඒගොල්ලෝ ඉන්නකොට ඒ අයට ප්‍රශ්න ඇති වෙනවා රටින් යන්න ඉස්සෙල්ලා තරව්කාරයන්ගේ ග්‍රහණයට ලක් වෙලා ඒගොල්ලන්ගේ අතේ තියෙන සල්ලි ටික ඔක්කොම වියදම් වෙනවා එහි ගියාට පස්සේ සමහර වෙලාවට ඒගොල්ලෝ අත්සන් කරන ගිවිසුම අනුව නෙමෙයි රැකියාව ලැබෙන්නේ වෙන රැකියාවක් ලැබෙන්නේ එහෙදී ඒගොල්ලන්ම තරව්කාරයන්ගේ ග්‍රහණයට ගොදුරු වෙලා අතින් අතට යන තත්වයක් තියෙනවා වැටුප් හරියට ලැබෙන්නේ නැහැ ශාරීරික හිංසන ලිංගික හිංසන වලට ලක් වෙන කාන්තාවෝ මේ සියලු දුක් විඳලා ඒගොල්ලෝ ආපහු ලංකාවට එනකොට හුඟක් වෙලාවට ඒගොල්ලෝ ඉතුරු කරපු සල්ලි මෙහෙ නාස්ති වෙලා මොකද ඒ සල්ලි එවන්නේ ඥාතියෙකුට හුඟක් වෙලාවට ස්වාමි පුරුෂයාට නැත්නම් භාර්යාවට ඉතින් ඒ අය ඒවා විධිමත්ව ආයෝජනය කරන්නේ නැති නිසා ආපහු වෙනකොට ඒගොල්ලෝ අර හිටපු තත්වෙම තමයි ඉන්නේ මොනවා හරි බඩුවක් මුට්ටුවක් ගන්නව ඇති කොහොම සුළු පිරිසක් තමයි මුදල් නිසි පරිදි ආයෝජනය කරලා තමන්ගේ ජීවිතේ සැපවත් කරන්න උත්සාහ කරගෙන තියෙන්නේ ඉතින් මේ ප්‍රශ්න රාශියකට ගොදුරු වෙලා ඉන්න මේ පිරිස වෙනුවෙන් අණක් නගන්න කෙනෙක් නැහැ මොකද ඒගොල්ලෝ සංවිධානගත නැහැ ඒගොල්ලන්ට වෘත්තීය සමිති නැහැ ලංකාවේ කම්කරු නීතිය හැටියට පිටරට රස්සාවල් කරන අයට වෘත්තීය සමිති වලට බැඳෙන්නත් බෑ ඒකත් බරපතල ප්‍රශ්නයක් අපි ඒ ගැන කල්පනා කරනවා රජයට කරුණු ඉදිරිපත් කරලා ඒක නීත්‍යානුකූල කරන්න කියලා ඉතින් ඒ තත්ත්වයන් යටතේ තමයි මේගොල්ලෝ සේවය කරන්නේ දැන් මේ අවුරුද්දේ විශේෂ ප්‍රශ්න රාශියක් ආවා මේ කොවිඩ් 19 නිසා එහෙ හිටපු හුඟක් අයගේ රැකියාව නැති වෙලා තියෙනවා සමහර අය එහෙ ඉන්න බය නිසා ආපහු ලංකාවට එන්න හදනවා නමුත් ඒගොල්ලන්ට එන්න විදියක් නැහැ රජය කියනවා ඒගොල්ලන් ඔක්කොම එක සැරේ ගේන්න බෑ මොකද මෙහෙ පහසුකම් නැහැ ඒ අයව නිරෝධායනය කරලා තියාගන්න මොකද 40,000ක් 50,000ක විතර පිරිසක් 40,000ක් 50,000ක විතර පිරිසක් එක සැරේ ගෙනාවොත් රටට විශාල ප්‍රශ්නයක් වෙයි කියලා රජය බලන්නේ ඒ පැත්තෙ. නමුත් මේගොල්ලෝ ලාංකිකයෝ. මේගොල්ලෝ අපේ පුරවැසියෝ. ඒක නිසා රජයට යුතුකමක් තියෙනවා මේ ගැන යමක් කරන්න. මීට වඩා දැන් දවසකට 200ක් 300ක් ලංකාවට එනවා. නමුත් මේ ප්‍රමාණය මදි කියන එකයි අපේ අදහස. ඒ ගෙනාවට පස්සෙත් මුගක් වෙලාවට ඒගොල්ලන්ට ලැබෙන්න තිබිච්ච වැටුප ලැබිලා නැහැ. ගෙවල් වලින් දොට්ට දාලා ඒගොල්ලන්ට ඇත්තටම ඒගොල්ලන්ගේ වැටුප හොරගම් කරලා තියෙනවා මේ ආපතු වේජ් තෙෆ්ට් ඉතින් ඒවටත් ලක් වෙලා තමයි ඒගොල්ලෝ ආපහු එන්නේ ඉතින් අපි හිතන හැටියට අපි ඔක්කොම රස්සාවල් කරන අය නමුත් අපිට මොකක් හරි ආරක්ෂාවක් තියෙනවා මේ රටේ කම්කරු නීතියත් මේ අයට ඒ ආරක්ෂාව නැහැ නමුත් ඒගොල්ලෝ තමයි ලංකාවේ උපයන විදේශ විනිමයෙන් 8%කට වඩා උපයන. ඒක පළවෙනි කාරණා. අනිත් එක ශාල මුදලක් ලංකාවට ආපහු මේගොල්ලෝ ආදායම හැටියට ගේනවා. ඉතින් ඒ අතින් බැලුවාම වෘත්තීය සමිති හැටියටත් සිවිල් සංවිධාන හැටියටත් අපි හිතනවා අපේ සමාජිකයෝ නුනත් අපි මේ අය වෙනුවෙන් කතා කරන්න ඕනේ මේ අය වෙනුවෙන් අඩක් නගන්න ඕනේ. breaking.lk